අපි දැන් කාලයක් තිස්සේ සතිපට්ඨානය කියන දේ මෙදා හාමුදුරුවෝ කියලා දෙන පැත්තෙන් වඩන්ට උත්සාහවන්ත වෙනවානේ. ඉතින් මම කියන්නේ නැහැ මේක තමයි ක්‍රමය කියලා. නමුත් සිහිය පුරුදු කරන්නට මේ වගේ ක්‍රමයක් ඔයත් භාවිතා කරනවා නම් සාර්ථකයි කියන එකයි මට කියන්න ඕනකම තියෙන්නේ. ඉතින් අපේ තියෙන අත්දැකීම් අරගෙන බලනකොට පින්නතුනේ භාවනාවකට යන්න උනහම අපි දැන් නිකන් අර අධ්‍යක්ී මාස්තරෙන් වගේ දන්නවා අසවල් අසවල් තැන් ඕනාවට වඩා හිර වෙනවා, තද වෙනවා, අමාරු වෙනවා. ඒකින්ද පහසු විදිහේ මධ්‍යස්ථ ඉරියව්වක් පළවෙනියෙන්ම හදාගන්න එක දැන් ගොඩක් වෙලාවට හිතට ගිහිල්ලා තියෙන පුළුවන්. හොඳට හරි බරි ගිහිලා වාඩි වුණාට පස්සේ අපි සුපුරුදු පරිදි වම් අත උඩ, වම් අල්ල උඩ, දකුණු අත තියාගෙන මොහොතක් නිසල්මනේ ඉන්නකොට ශරීරේ කොහේ හරි තැනක රිදීම් තේරෙනවා නම්, අමාරු බවක් තේරෙනවා නම්, අපහසු බවක් තේරෙනවා නම් තවදුරටත් ඒක හිතාමතාම උවමනාවෙන්ම පුළුවන් තරම් සෑහළු කරගන්න. ඒ වගේ දෙයකට කිසිම කිසි තහංචියක් නැහැ. එහෙම දෙයක් කළා කියලා කිසිම කිසි වැරද්දකුත් නැහැ. තමන්ගේ ශරීරයේ තීරණ ප්‍රමාණයේ පහසුවක් නිදහසක් සකස් කරගත්තාට පස්සේ මේ ශරීරය කෙරෙහි දැන් අපිට තියෙන අවධානයත් එක්ක ඔයත්තුම බලන්ට ඕන තමන්ට අවධානය තියෙන්නේ ශරීරයේ බාහිර පැත්තෙන්ද අභ්‍යන්තර පැත්තෙන්ද කියලා. බාහිර පැත්තෙන් තියෙනවා නම් ඒදී අපිට තේරෙන්නේ ඔය ඇඳගෙන ඉන්න ඇඳුම් ආසරෙන්. ඊට පස්සේ ඇඟේ දෙවටින හුළඟ ආසරෙන්, දහඩිය වගේ දේ ගලනවා නම් ඒ ආසරෙන්, රස්නයක් වගේ දැනෙනවා නම් ඒ ආසරෙන් අහුවෙන්න පුළුවන්. ඊට වඩා ශාරීරික අභ්‍යන්තරයේ තුල තියෙන මොනවා හරි දෙයක් තේරෙනවා නම් බාහිරට වඩා ඒ තේරෙන පැත්තෙන් තමන්ගේ සිහිය අවධානය පවත්වා ගන්න උත්සාහවන්ත වෙමු. අපි නිකන් උදාහරණයකට වගේ අදත් වැඩේ පටන් ගමු. තමන්ට හුස්ම වැටෙන විදියක් තේරෙනවා නම් හොඳයි, නැතත් කමක් නැහැ. මගේ හිස කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. සමහර විට හිස තද කරගෙන ඉර කරගෙන තියෙන බුලන් විශේෂයෙන්ම ඇස් වලින් වගේ ඒවා එහෙම නැති ස්වභාවයකට පත් කරන්න ඕ භාගද හිස පල්ලෙහාට නමාගෙන ඉන්න පුළුවන්. දුවට තීරුම් ඇති කරගන්න තමන්ගේ හිස ඕනාවට වඩා ඍජු කරගෙනත් නැහැ. නමුත් තමන්ගේ පාලනයෙන් බැහැර වෙලා යන තරමට පල්ලෙහාට වැඩිලත් නැහැ නේද කියලා. තමන්ට උමනයි නම් හිසේ වම් පැත්ත, දකුණු පැත්ත, ඉදිරිපස, පිටුපස, ඉහළ ආදී මේ හැම පැත්තක්ම අවධානයට ලක් කරන්නත් පුළුවන්.
ඉන් අනතුරුව බලන්න තමන්ගේ ඔය දත් ටික පුරුදු කරගෙන ඉන්නවද? අපහසුතාවයකින් මාරුවෙන් වගේ හිර කරගෙන ඉන්නවද බලන්න. ඉව උඩ තල්ලට අද කරගෙන ඉන්නවද බලන්න. ඒ විදිහට කරලා තියෙන බාහිර සකස් කිරීම ඔක්කොම මෘදු කරගන්න හිතාමතාම. ඊට පස්සේ අපි බෙල්ල පැත්තට යමු. බෙල්ලෙත් පොඩ පොඩ පහළට ඇවිල්ලා බලන්න. ඒ බෙල්ල ඇද කරගෙන ඉන්නවද? කොහෙට හරි හිර වෙලා තියෙනවද? පල්ලිහාට නැමිලා තියෙනවද? මේ ආදී වශයෙන් ඒ තියෙන අමාරු අපහසුකම් ඔක්කොම ටික ඉතාමතාම සකස් කරගන්න. ඊට පස්සේ තමන්ට තමන්ගේ උරහිස් තේරේවි. උරහිස් දෙහා අවධානය යොමු කරනකොට ඇත්තන්ට ගොඩක් කාලවට ඒ උරහිස් ඉස් පහත් වෙන උස් පහත් වෙන බව තේරේවි. ඒ ස්වභාවයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ආස්වාසයක හැඩතලයේ සහ ආස්වාසයක හැඩතලයේ මොකක්ද කියලා. ඔය දැනෙන තේරෙන ආස්වාසය සහ ප්‍රාස්වාසයත් ශරීරයේ බාහිර පැත්තෙන් තේරෙනවද? ඒ කියන්නේ ශරීර කූඩුවේ තියෙන චලනයේ හින්ද තේරෙනවද? හුස්ම පැත්තෙන් තේරෙනවද කියලා පොඩ්ඩක් බලන්න ශරීරයේ අභ්‍යන්තරයෙන්. හැබැයි හුස්ම දිහා මොහොතක් බලාගෙන ඉන්නකොට ඒ දෙයට සමවදින්න යන බවක්, ගොඩාක් කැමති වෙන බවක් තේරෙන්න පුළුවන්. හැබැයි මේත් එක්කම අපිට නොතේරීම, හුස්ම නොතේරී යන බවක්, සමහරක් වෙලාවට නින්දක් වගේ එන ස්වභාවයක්, අපේ සිහිය මොට වෙවි අඳුර වෙවි යන බවක් වැනි වූ දෙයක් තේරෙන්නත් පුළුවන්. ඒ වගේ බවක් තියෙනකොට ආයෙත් හිතාමතාම තමන්ගේ අවධානය ශරීරයට ගන්න. හේතුව හුස්මට වඩා ශරීරය කියලා කියන්නේ ඝන රළු අරමුණක් නිසා. අපි උරහිසයි බලබලා හිටියේ. තමන්ගේ දකුණු අත කොහොමද කියලා තේරෙනවද බලන්න. උරහිසේ ඉඳලා දකුණු අතේ පල්ලෙහාට පල්ලෙහාට දකුණු අතේ වැලමිටේ ඉඳලා ඇඟිලි දක්වා, දකුණු අතේ ඇඟිලි කීයක් තේරෙනවද බලන්න. තමන්ට ඒ දැනෙන ප්‍රමාණය තුළ මදිපාඩුවක් වගේ තේරෙනවා නම් ඌ ඇඟිලි හොලවලා පොඩ්ඩක් කරලා බැලුවත් කමක් නැහැ. කොහොම නමුත් තමන්ගේ අවධානය කියන පරාසය තුළ ශරීරයේ තියාගන්න උත්සාහ කරන්න. අතරත් ආගන්තුක ආපු ආනාපානයක් ආපහු වෙන්න පුළුවන්.
ඒ හුස්ම පොතක් දැක්කාම බලන්න ඕනේ ඒ හුස්මක ආරම්භයේ ඉඳලා පැවැත්මෙත් අවසානයේ දක්වාමත් බලාගෙන ඉන්න පුළුවන්ද අතපේවීමක් නැතුව කියලා. සමාන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ආශ්වාසයක ආරම්භය හොඳට තේරෙනවා අවසානයට වඩා කියලා. සමහර කෙනාට අවසානය හොඳට තේරෙනවා ආරම්භයකට වඩා කියලා. හැබැයි අපි උත්සාහවන්ත වෙන්න ඕන ආරම්භයත් පැවතීමත් අවසානයත් කියන මේ සම්පූර්ණ කොටසම මන අවධානයෙන් පවත්වා ගන්න කොහොමද කියලා ඉගෙන ගන්නට. ඒ විදිහට හුස්ම දිහා බලාගෙන යනකොට නැවතත් තමන්ට ශරීරය ගැන සංඥාවක් මතුවෙනවා නම් ඒ දේ සමහරක් වෙලාවට හුස්ම අභිබවා යන්නත් පුළුවන්. මේකේ තේරුම අපි ආපහු ශරීරය බලන්න ඕන කියන එකම තමයි. ඔය අතර සිතුවිලි වලටත් හිත යනවා නම් හිතාමතාම ශරීරයට හිත අරගෙන ඉන්න. වේදනාවල් වැඩිපුර මෙනෙහි වෙනවා නම් ශරීරයේ තැනින් තැන ඒ පුළුවන් තරම් හිතාමතා සැහැල්ලු කරගන්න බලන්න. ඒ පුළුවන් තරමේ ප්‍රතිකර්මයක් කළත් ඒ වේදනාව එහෙමම තියෙනවා නම් ඒ දෙයට එතනට වෙලා තියෙන්න ඉඩ දෙන්න, අවසරය දෙන්න. වම් අතේ ඇඟිලි තේරෙනවද කියලා අපි බලමු පොඩ්ඩක්. වංගතේ ඇඟිලි වල ඉඳලා වැලමිට දක්වා කොටස, ඒ වැලමිට ඉඳලා උරහිස දක්වා කොටස, මේ වගේ විදිහ සමහර විට අහුවෙන්න පුළුවන්. අමත තමන්ගේ කකුල් උඩටම ඉර වෙලා රැඳිලා තියෙනවා වගේ එතනදී හම්බ වෙන්නත් පුළුවන්. අපි එහෙනම් එහෙමනම් ඉස්සරහට නැමිලා ඉන්නේ කියලා ඒක පුළුවන් තරම් සකස් කර ගන්න බලන්න. මගේ කොන්ද දිහා පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. ඒ කොන්ද යම් තාක් දුරට ඍජු හැටියට තියෙනවද, එහෙම නැතිනම් එක පැත්තට එක එක පැති වලට නැමිලා බර වෙලා ගොනු වෙලා තියෙනවද කියලා. ඔය කොන්ද වගේ දෙයක් අවධානයට ලක් කරනකොට ශරීරයේ තේරෙන්න වුණොත් සමහරක් විට ශරීරයේ සම්පූර්ණයෙන්ම ඝන ස්වභාවයෙන් හද ගතියෙන් අහු වෙන්න පුළුවන්. ඒකට මහලු ප්‍රශ්නයක් නෑ. හේතුව අපි කොන්ද කියලා කියන ඝන දේ දකින්න උනාම හිතත් ඒ අනුසාරයෙන් අනික හැම දෙයක්ම බලන්න උත්සාහවන්ත වෙන හින්දා ශරීරයේ බලාපොරොත්තු නැති ඉතිරි කොටස් ටික මීට බලාගෙන යමු. අපෝ හොඳට තේරෙනවද බලන්න. ඒත් කාපහු ආනාපානයට ආරාධනාවක් හම්බ වෙවි. ගොඩක් වෙලාවට
ඒ චලනයක ස්වභාවයේ තියෙන ගමන්ම ශරීරයේ අනිත් කොටස් බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තමන්ගේ උදරේ තේරෙනවද බලන්න. සමහර වෙලාවට ආශ්වාසය ප්‍රශ්වාසය සමගින්ම ශරීරයේ කොටස් හඳුනා ගන්නත් පුළුවන් වේවි. මම අඩුවෙලා ඉන්න කොටස බලන්න. ඉන්න පහල ඉක්මන් ඊළඟට දකුණු කකුල වගේ අවධානය යොමු කළොත් අමාරු අපහසු අවස්ථා තියෙනවා නම් හිමිහිට හදාගන්න. ඒ සකස් කරන එකත් පුළුවන් තරම් හිමිහිට කරන එක භාවනාවට ලාභදායකයි. දකුණු කකුලේ දණිසෙන් පහළ ඇඟිලි දක්වා කොටස් තේරෙනවද බලන්න. බාගදා ශරීරයේ දිහා බලනකොටත් ඒ තැන්වලිනුත් ආනාපානය හා සමගාමීව සිද්ධ වෙන යම් කිසි වූ චංචල ස්වභාවයන් තේරෙන්න පුළුවන්. දැන් වම් කකුලේ ඇඟිලි තේරෙනවද බලමු. සමහර වෙලාවට බලපු සෙනින් විගහට ඒ දේවල් හම්බන වෙන්නත් පුළුවන්. නමුත් යම් විදිහකට අවධානයක් පවත්වාගෙන ඉන්නට දක්ෂ වුණොත් එහෙම ආයි දේවල් පේන්න පටන් ගන්නත් පුළුවන්. නොපෙනෙන දේ පේනකම් ඉවසාගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් ඒදී විද්‍යාමාන වෙන පටන් ගන්නවා. හැබැයි ඊට කලින් තමන්ගේ හිත අඳුරු වෙලා යනවා නම් බොඳ වෙලා යනවා නම් ආපහු තමන්ට ඝනට තේරෙන තදට තේරෙන අරමුණකට එන්න බලන්න. ඒතනට වෙලා ඉන්න අමාරු ස්වභාවයක් තියෙනවා නම්
දවසට කරන භාවනාව නතර කරන්න කලින් කරපු දේ මොකක්ද කියලා ආපස්සට පොඩ්ඩක් මතක් කරලා බලන්න. සදු 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 අපි අද දවසට කරන භාවනාව මෙතකින් සමාප්ත කරමු.